අයිබෝවන් දිනෙන් දින වෙනස් වන වාණිජ ලෝකයේ තොරතුරු සමගින් නදත්තප සූදානම් සුපුරුදු පරිදි ආරම්භ කරන්නට ශ්‍රී ලංකා වාණිජ වාර්තාව. අද ශ්‍රී ලංකා වාණිජ වාර්තාව තුළින් අප පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ කොළඹ පැවති පළමු ජර්මානු ශ්‍රී ලාංකික ලොජිස්ටික්ස් සමුළුව වෙතයි. පසුගියදා කොළඹදී ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ පළමු ජර්මානු ශ්‍රී ලංකා ලොජිස්ටික් සමුළුව මෙලෙස පැවැත්වුණා. මෙම සමුළුව සඳහා ජර්මනියේ ප්‍රවාහන හා ඩිජිටල් යටිතල පහසුකම් උපාමාත්‍ය අතිගරු ස්ටෙෆාන් බිල්ගර් මහතා එක්ව සිටියා. 2019 ජූනි මස මුල් භාගයේ මියුනිච් සහ වර්ලින් හිදී පැවති ලොව ඉහළ පෙළේ ප්‍රවාහන ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා වරාය නාවික සහ බටහිර සංවර්ධන අමාත්‍ය ස්ථාගල රත්නායක මහතාද එක්ව සිටි අතර එහිදී ශ්‍රී ලංකා මණ්ඩප රාමුව තුළ ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා ආයතන සම්බන්ධීකරණය සිදු කළා. සහයෝගිතාවේ අවස්ථාවන් සාකච්ඡා කිරීම සඳහා පළමු ජර්මානු ශ්‍රී ලංකා ලොජිස්ටික් සමුළුවට දේශපාලන සහ ව්‍යාපාර පිළිබඳව තීරණ ගන්නන් 200ක් පමණ සහභාගී වී සිටියා. ඉන් අනතුරුව කලාපීය වෙළඳ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පිහිටුවා ගත්තා. ජර්මානු සහ ශ්‍රී ලංකාන් අතර ලොජිස්ටික් කොන්ෆරන්ස් එකේ පළවෙනි වතාවට ලංකාවේදී පැවැත්වෙන්නේ අපේ මේ ප්‍රධානම අරමුණ තමයි ලංකාවයි ජර්මනාව අතර තියෙන සම්බන්ධතා වැඩි කරන්නත් ඒ වගේම තව දුරටත් ලොජිස්ටික් සෙක්ටර් එකේ තියෙන අවස්ථාවන් ජර්මන් කම්පැනි වලටත් ඒ වගේම ශ්‍රී ලංකාව කම්පැනි වලටත් වැඩි දියුණු කරන්න තමයි මේ කොන්ෆරන්ස් එකේ ප්‍රධාන අරමුණ. මේ වෙනුවෙන් ජර්මානු ඇමතිතුමා සහභාගී වෙලා තිනවා මිස්ටර් ස්ටෙෆාන් බිල්ගර්, පෝර්ට්ස් ඇන් ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මිනිස්ටර් තමයි ආයවිල්ලා තිනවා ඩෙලිගේෂන් එකත් එක්ක. ඒ සමගම ලංකාවේ ගරු අමති සාගර රත්නායක මහතා සහභාගී වුණා. ලංකාවේ ලොජිස්ටික් සෙක්ටර් එකේ සෑම කම්පනියක්ව ඒ වගේම ජර්මනි කම්පනීස් 10ක් මේ කොන්ෆරන්ස් එකට සහභාගී වෙලා තිනවා. I'm heading the German Chamber here in Sri Lanka, which belongs to a network of 142 offices all around the world, representing 3.6 million companies from Germany. Our main target is to promote bilateral business relations between Germany and our partner country, and that's why we organized today the first German-Sri Lankan logistics conference. The opening of the conference was done by the German Vice Minister of Transport and Digital Infrastructure, Mr. Steffen Bilger, and also the Honorable Minister of Ports, Shipping and Southern Development, Sagala Ratnayake. The conference is meant to identify opportunities of cooperation. There are a lot of German companies that have a very profound experience in different fields of logistics. In fact, Germany has been ranked for many years consecutively at rank number one in the World Logistic Performance Index. There are huge upcoming projects which would allow also German freight forwarders or solution providers for bonded warehousing, multi-country consolidation, and many other topics to cooperate here with Sri Lankan partners. Sri Lanka, when it comes to logistics, is definitely a logistic hub. There is a future step to achieve, which is to become a trading hub, and I think German industries could play there a very important role. ධනාත්මක සේවය සම්බන්ධතාවක් සඳහා බාහිර පුහුණු ක්‍රියාකාරකම් අතිශය වැදගත් බව අනාවරණය කළ චේස් සමිට 2019 පසුගියදා පැවැත්වුණා. දැන් ඒ පිළිබඳව තොරතුරු. මෙරට ප්‍රමුඛතම පුහුණු ක්‍රියාකාරකම් සේවා සැපයුම් කරවන චේ ඇඩ්වෙන්චර් පාර්ක් ආයතනික කාර්යක්ෂමතාව සඳහා බාහිර පුහුණු ක්‍රියාකාරකම් වල ඇති වැදගත්කම අවධාරණය කිරීම සඳහා මෙම සමුළුව සංවිධානය කර තිබුණා. චේ සමිට 2019 නමින් පැවති මෙම සමුළුව සඳහා ප්‍රමුඛතම විවිධ ආයතන සහ සමාගම් නියෝජනය කරමින් 300කට අධික පිරිසක් එක්ව සිටියා. පසුගිය අගෝස්තු 29 වෙනිදා කොළඹදී මෙම සමුළුව පැවති අතර එහිදී මානව සම්පත් ඵලදායි ලෙස යොදා ගැනීම සඳහා බාහිර පුහුණු ක්‍රියාකාරකම් වැදගත් වන්නේ කෙසේද යන පිළිබඳව සාකච්ඡා කෙරුණා. මෙරට අනාගත ශ්‍රම බලකාය නිසි ක්‍රමවේදයන් ඔස්සේ සංවර්ධනය කිරීම සඳහා වන නවතම HRIS මෙවලම්ද මෙහිදී හඳුන්වා දුන් අතර එමගින් මෙරට ඕනෑම ක්ෂේත්‍රයක සියලු ආකාරයේ ආයතන සමාගම් සහ කණ්ඩායම්වලට සරිලන මානව සම්පත් හැකියා සංවර්ධන විසඳුම් ඉදිරිපත් කරනු ලැබුවා.
Less than 35 kilometers from the business capital of Sri Lanka, in the heart of the historical Sitavaka kingdom, enriched with rich biodiversity of 15 acres, facing and bordered to the mighty Kalani River, hails in the heart of Hungvalla, Che Adventure Park marked its flag in the past 14 years. Che leads in the league with its highly qualified corporate trainers and health and safety facilitators. Che maintains global standards of safety measures proven with zero injury track record. The only facility which can host 600 individuals at once with overnight luxury camp accommodation for a capacity of 400. Che reached its historical milestone by reaching 1,000 programs and delivered training for more than 10,000 individuals per year and marked its legacy as the largest outdoor facilitator in the country with glory and pride. The OBT program includes team building, leadership training, problem solving, eco challenges, spiritual awakening, and many more programs along with all the measures of high safety standards. Che is the only one-stop location which can facilitate an all-round adventure experience blessed with rock, river, ground, and Mother Nature. We are Che. We enable your success via training and competency building. අද මේ සම්මන්ත්‍රණය අපි සාර්ථක වුණේ පාටිසිපන්ට්ස් 350ක් විතර සහභාගී වුණා. රයිට් මේක ෆස්ට් ටයිම් පළවෙනි සැරේ ලංකාවේ මේ වගේ මානව සම්පත් අපහුමීම් කලමනාකාරීත්වයේ ෆැමිලි එක මේ පවුල එකව වුණේ. රයිට් අපි ඒගොල්ලන් දැනුවත් කරලා ඒකම අද අපි සාර්ථකව තව දැන් OBT ට්‍රේනින් තාක්ෂණ ක්‍රීඩා පුහුණු පාඨමාලා වුණේ සාමාන්‍යයෙන් එකම ඇක්ටිවිටි එක තමාවුනේ රයිට් එකම ක්‍රාශදාන ක්‍රීඩා ඇක්ටිවිටිස් තමා අවුරුදු 20 වෙනි අද අපි එතනින් ඔබට ගිහිල්ලා ඒ සාමාන්‍ය කරන විදිහට වඩා ඔබට ගිහිල්ලා අපි හයි එන් එක්ස්ට්‍රීම් ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා ඇඩ්වෙන්චර් බේස් අවුට්බවුන්ඩ් ට්‍රේනින් සර්ට සාමාන්‍ය ස්කයි ඩයිවිං කයිට් සර්ෆින් ඩීප් සී ඩයිවිං වයිට් වෝල් රාෆ්ටිං මවුන්ටන් බයිකින් එක්ස්ට්‍රීම් රොක් ක්ලයිම්බින් රයිට් water sports, tawa, jet water sports, වගේ තව තාශාන ක්‍රීඩා ඉන්න හොඳම අවුට්ෆිටර්ස්ලා නවදේ සම්බන්ධ කරගෙන ඒකම ලංකාවේ දැනට ඉන්න වැඩ ඒ කියන්නේ එම්ප්ලොයිස්ලා ඇසස් කරන HR ටූල් එක හරි සාර්ථක HR ටූල් එකක් තිබ්බේ නැහැ. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා අද ලොන්ච් වුණා ලොන්ච් කරලා සෙනි පීපල් ලොජික එක හරහා මේ HR assessment tool එක. ඉතින් අද and BRC Asia කියන company එකේ right ඒ companies ඔක්කොම ඒගොල්ලන්ගේ professionalism පාවිච්චි කරන අපිත් එක partner වෙලා right අද මේ ventures එක අද අපි release කරුවා. ඉතින් දැන් ඉඳන් chairman චපක් හංගවලට විතරක් නෙමෙයි යොමු වෙලා තින්නේ අපි ලංකාවේ right හුඟක් තැන් වලට ගිහිල්ලා මේ high adventure activities උත් සම්බන්ධ කරගෙන OBT trainings කරන්න පුළුවන් කණ්ඩායමක් කියලා අද ඒක අපි සනාථ කෙරුවා. ඒ එකම සෙනීට් එකේ කොයි people logic BRC Asia සම්බන්ධ කරගෙන මේ HR tool එක release කරන්න අපිට සාර්ථකව release කරන්න පුළුවන් වුණා. When it comes to Sri Lanka as a country, we have about 60% of youth, youngsters below 35 years representing as a nation. And when it comes to organizations, it's almost reflected the same. So in organizations by year 2020, majority workforce will be millennials and the post-millennials or the generation Zers. So there should be a proper
knowledge awareness among the within the learning and development units, and also from HR and also from the leadership of the organizations. They should know the way, the proper mechanism or the measurements or the tools to manage the modern learner and engage the modern learner. As a country, it's important because if an organization is looking forward to develop our own talent, we are the youth or the youth development, as a nation will succeed as well. So I was speaking about the elements where an organization can do to engage and manage the modern learner. So in that, giving proper feedbacks, giving them the next step and giving them the opportunity to develop themselves, and a technique like bite-sized learning, micro-learning, and bringing gamifications and bringing engagement and excitement to the learning, and having team-based training. So that context I spoke about, and the summit participants have received it very well as well. And having said that, I have to thank the management behind the CHESS Summit for having this type of event in this magnitude. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එක්වන්නේ ශ්‍රී ලංකා වාණිජ වාර්තාවත් සමගින්. ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන 2019 පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්තුණා. ශ්‍රී ලංකාව තුළ ලංකාපේ ජාතික ගෙවුම් ජාලය මෙහෙයුම් ලබන ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් සංවිධානය කරනු ලබන ලංකාපේ ටෙක්නොවර්ෂන් සම්මාන 2019 පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා කොළඹදී මෙසේ පැවැත්වුණා. මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ නිරන්තරයෙන් පාරිභෝගික පහසුව වැඩිදියුණු කිරීමට උත්සාහ දරමින් මෙරට ඉලෙක්ට්‍රොනික ගෙවුම් වේදිකාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල මෙහෙවරක නියලී සිටින ගෙවුම් කරන තාක්ෂණයේ පුරෝගාමී නව උත්පාදකයින් ඇගයීමට ලක් කිරීමයි. ලංකාපේ ටෙක්නොවිෂන් සම්මාන උළෙල මෙරට ප්‍රථම සහ එකම වාර්ෂික ගෙවුම් කරන තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙල වන අතර මෙවර එය පවත්වනු ලබන්නේ අකණ්ඩව තෙවැනි වසර සඳහායි. මෙම උළෙල 2019 ඔක්තෝබර් 7 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි. Lanka Clear took the next step forward by introducing common electronic fund transfer switch CEFS in 2015, which enabled immediate fund transfers among banks. Lanka Clear would be introducing a national card scheme under the brand name Lanka Pay to reduce the prevailing high transaction costs to banks. Its effort is to wholeheartedly support the nation's journey towards development by facilitating secure electronic transactions at affordable costs, eventually creating a pathway towards a cashless society. මේ ත්‍යාග ප්‍රදානෝත්සවය ප්‍රධාන අරමුණ තමයි ලංකාවේ ඇතුළත සාමාන්‍ය ජනයා අතර ඉලෙක්ට්‍රොනික ගෙවීම ප්‍රචලිත කිරීම. ඒක තමයි ප්‍රධාන අරමුණ මේ ත්‍යාග ප්‍රදානෝත්සවේ. මේ ත්‍යාග ප්‍රදානෝත්සවය අපි ආරම්භ කරේ අවුරුදු 3කට ඉස්සෙල්ලා. මේ තුන්වෙනි වතාව අපි මේ ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වන. එම ත්‍යාග ප්‍රදානෝත්සවේ ප්‍රධාන අරමුණ වන්නේ ඩිජිටල් තාක්ෂණය යොදාගෙන ගෙවීම් සහ පියවීම් කටයුතු කරන ආයතන ඉස්සරහට ගෙනල්ලා ඒ ආයතන වඩාත් දිරිමත් කිරීම තමයි මේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ අරමුණ. ඒ යටතේ අපි කාණ්ඩ 12ක් යටතේ ත්‍යාග ප්‍රදාන කරනවා බැංකු සහ මූල්‍ය ආයතන වලට සහ තවත් මූල්‍ය කටයුතු හා සම්බන්ධ තාක්ෂණික ආයතන, අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් ෆින්ටෙක් ආයතන, ඒ ආයතනත් අපි මේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඉස්සරහට ගෙනල්ලා ඒව වඩා දිරිමත් කිරීම තමයි මේ ප්‍රධානෝත්සවයේ අරමුණ. ඒ යටතේ බැංකු සහ මූල්‍ය ආයතන සහ මේ ෆින්ටෙක් ආයතන කාණ්ඩ 12ක් යටතේ තරඟ කරනවා. එක එක තාක්ෂණික උපාංග යොදාගෙන මුදල් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ATM තාක්ෂණය, මොබයිල් පේමන්ට් තාක්ෂණය, මොබයිල් ටෙක්නොලොජි, ඊට අමතරව අනිකුත් තාක්ෂණ යොදාගෙන මුදල් ගෙවීම් සහ පියවීම් වඩාත් දිරිමත් කිරීමට ගන්න උත්සාහය සම්බන්ධයෙන් මේවට තරඟකරුවන් බැංකු සහ මූල්‍ය ආයතනවල තමන් ගිය වසරේ, ඒ කියන්නේ මාර්තු අප්‍රේල් 2018 සිට
මාර්තු 31 2019 වෙනකන් තමන් කරපු මූල්‍ය ගනුදෙනු යොදාගෙන තමයි මේ තෑගී පිරිනමන්නේ. ඒකට විශේෂ විනිසුරු මඩුල්ලක් අපි පත් කරලා තියෙනවා. රටේ ප්‍රධානතම පුද්ගලයන් සම්බන්ධ කරගෙන වසන්ත දේශප්‍රිය මහතා හිටපු තොරතුරු තාක්ෂණ ආයතනයේ වැඩ කරපු සහ ඒ අමාත්‍යාංශයේ ලේකම් හැටියට කටයුතු කරා එතුමා තමයි පහුගිය අවුරුදු තුනේම මේ විනිසුරු මඩුල්ලේ ප්‍රධානත්වය දැරුවේ. ඊට අමතරව කොලඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ප්‍රධාන නිලධාරී රජීව් බණ්ඩාරනායක මහතා, ඊට අමතරව ප්‍රධාන ගිණුම් ආයතනවල ප්‍රධානීන් සහ වැදගත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම ජයග්‍රහණකෙන් අන්තිම තෝරා ගැනීම කරන්නේ මේ විනිසුරු මඩුල්ල විසින්. ඒකේ ඒ සම්බන්ධයෙන් ඒ විනිසුරු මඩුල්ලේ තීරණේ අවසාන වෙනවා. ත්‍යාග ප්‍රදානෝත්සවය අපි දැක්ක පහුගිය වසර දෙක තුන ඇතුළත බොහෝ බැංකු සහ මූල්‍ය ආයතන මේ මුදල් රහිත, ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් කෑෂ්ලස් සොසයිටි, එහෙම නැත්නම් ලෙස් කෑෂ් සොසයිටි කියන අරමුණ කරා යන්න තමයි මේ උත්සාහය අපේ. ඒකට බැංකු සහ මූල්‍ය ආයතන දිරිමත් කිරීමට තමයි මේ ත්‍යාග ප්‍රදානෝත්සවය අපි පවත්වන්නේ. වසරක් පුරා මේ අවුරුද්ද තුන්වෙනි වතාවට පවත්වනවා. ශ්‍රී ලංකා බිල්කොන් 2019 වෙළඳ ප්‍රදර්ශනය පසුගියදා කොළඹදී පැවැත්වුණා. දැන් අපි සෝදානම් එහි තොරතුරු වෙත අවධානය යොමු කරන්නට. ශ්‍රී ලංකාවේ ස්ට්‍රෝක්‍රොෆ්ට් ඉන්ටර්නැෂනල් ආයතනය වසර 7ක සාර්ථක වෙළඳ ප්‍රදර්ශන අත්දැකීම්ද සමග මෙවර 8වැනි වරටත් ඉන්දියාවේ ෆියුචර් එක්ස් සමූහය හා එක්ව ශ්‍රී ලංකා බිල්ඩ්කෝන් වුඩ් ඉන්ටර්නැෂනල් එක්ස්පෝ වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණා. මෙම අන්තර්ජාතික ප්‍රදර්ශනය ලොව පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවධානය දිනු ප්‍රදර්ශකයින් එක්තැම් කරමින් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙලෙස පැවැත්වුණා. මෙම කටයුත්තට ලංකා ඉදිකිරීම් කරුවන්ගේ ආයතනය සහ ඉන්දියානු කර්මාන්ත සම්මේලනය සහයෝගය දැක්වුවා. ලොව පුරා ප්‍රදර්ශකයින් 100කට අධික සංඛ්‍යාවක් එක්වන මෙම ප්‍රදර්ශනයට අසල්වැසි රටවලින් පමණක් නොව යුරෝපයෙන්, අප්‍රිකානු මහද්වීපෙන් මෙන්ම ආසියා පැසිෆික් කලාපයෙන්ද පැමිණි අමුත්තන් සාඩම්බරයෙන් පිළිගෙන දීප්තිමත් හෙට දවසක් උදෙසා එක්ව ශ්‍රී ලංකාව ගොඩනැගුම යන තේමාවෙන් මෙවර ප්‍රදර්ශනය පැවැත්වුණා. It is for the 8th consecutive year that we host this successful exhibition and networking event which brings together the construction industry's leading stakeholders from around the globe. This international expo, which will be held from 5th to 8th September, is a timely program and has significant importance for Sri Lanka in the wake of its rebuilding efforts. Therefore, I am thankful to the organizers and commend them on their commitment towards uplifting not only Sri Lanka's construction industry, but also our economy under a very relevant theme, Building Sri Lanka Together for a Brighter Tomorrow. A program of this nature is of utmost significance, especially at a time that we wish to encourage tourism, investment, and build strong business relationships to become a more successful nation. Sri Lanka is a country endowed with natural beauty, abundance of resources and intelligent people. It is my belief that this year too, there will be an exchange of knowledge, new technology, fruitful networking and productive partnership that will result in positive outcome for all those who have participated. This program will be focused primarily in the building construction and wood manufacturing industries, which are core area for Sri Lanka, with infrastructure and real estate development taking place at a rapid pace. Therefore, I urge all professionals engaged in these industries to make use of this opportunity to learn,
develop and replicate best practices of industry experts in our nations as well. I extend my appreciation and thanks to FutureX Trade Fair and Event Private Limited for their dedication towards making this event perfect for the 8th successful year. I also acknowledge the supportive contribution to the Confederation of Indian Industry and wish to thank them for organizing the Indian Pavilion at this expo, which consists of over 70 distinguished participants from India. It is my vision that all countries and people stand empowered and strong united towards reaching great heights as one. I wish all participants, organizers, and visitors a wonderful experience, and that will help you achieve success in all your endeavors. I would like to conclude my speech with a small excerpt from the Sri Lanka national anthem. Let us march together towards victory. Nava jeevana demine nitinapa pugudu karan mata jnana veera vadavamina ragena yanu mana jaya bhumikara. I thank you. දැන් අප සෝදානම් ශ්‍රී ලංකා වාණිජ වාර්තාවෙන් කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ශ්‍රී ලංකා වාණිජ වාර්තාව සමගින්. 12 වන කර්මාන්තයේ විශිෂ්ටතා සම්මාන 2019 මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත මණ්ඩලය 156 වෙනි සංවත්සරයේ පවත්වන මෙම වර්ෂයේදී 12 වෙනි වරටත් කර්මාන්ත විශිෂ්ටතා සම්මාන පැවැත්වීමට සූදානම් වෙනවා. ඒ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල යෙදෙන ව්‍යවසායකින්ගෙන් ලැබෙන අනර්ග සේවය හා දායකත්වය ඇගයීම සඳහායි. මෙවර කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2019 එළබෙන නොවැම්බර් මාසදී පැවැත්වීමට නියමිත අතර එහිදී ජයග්‍රහකයන්ට කුසලතා සම්මාන පළක සහ මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත වෙනවා. මෙම සම්මාන උළෙල සඳහා තරග කිරීමට අවශ්‍ය ආයුධම්පත් www.slcmi.lk යන වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි වන අතර ආයුධම්පත් බහරගන්නා අවසන් දිනය වන්නේ 2019 සැප්තැම්බර් මාස 30 වෙනිදායි. අදාළ ආයුධම්පත් සම්පූර්ණ කළ පිටපත් 6ක් සමග කාර්යාලයට බහර දිය යුතු වන අතර ලංකා බැංකුවේ සියලුම ශාඛාවලින් සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලවලින්ද මිටදාල සියලු විස්තර ලබාගත හැකි වෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය විසින් පවත්වන කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 12 වන වරටත් මෙවර පවත්වන්න කටයුතු යොදලා තියෙනවා. මෙහිදී මෙම මණ්ඩලය බලාපොරොත්තු වෙන්නේ ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇගෙයීමට ලක් කරන්න. මේ සඳහා පළාත් මට්ටමින් අපි ආයුධම් පත්‍ර කැඳවනවා. සම්මාන උළෙලේදී පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් සම්මාන පිරිනැමීමක් සිද්ධ වෙනවා. මේ සඳහා ආයුධම් කරන ආයුධම්කරුවන්ගෙන් තෝරා ගන්නා ආයුධම්කරුවන්ගේ ආයතනවලට විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයින් පැමිණ ඒ ආයතන පරීක්ෂාවට භාජනය කරනවා. ඒතර මෙම සම්මාන උළෙල සඳහා සම්මාන ලබා දීමේදී ඒ විනිශ්චය කරනු ලබන්නේ විවිධ ශ්‍රේෂ්ඨයන්ගෙන් ඉන්න ප්‍රවීණ සහ ඉතාමත් කීර්තිමත් මහත්ම මහත්මීන් කණ්ඩායමකගේ සමන්විත මණ්ඩලයක් විසින්. දැන් අප සූදානම් වාණිජ ලෝකයේ තවත් තොරතුරු වෙත කෙටියෙන් අවධානය යොමු කරන්නට. එඩෙක්ස් මිඩ්ඩිය එක්ස්පෝ 2019 පසුගියදා කොළඹදී පැවැත්වුණා. මෙහිදී මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දේශීය මෙන්ම විදෙස් රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය විශ්වවිද්‍යාල සඳහා තොරතුරු ලබා ගැනීමටත් ලියාපදිංචි වීමටත් අවස්ථාව හිමිවුණා. කොළඹ රාජකීය විද්‍යාලයේ වෘත්තීය සංගමය මගින් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා රක්ෂණ සංගමය වාර්ෂිකව සංවිධානය කරන මානව සම්පත් කළමනාකරණ වැඩමුළුව පසුගියදා කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිටින බොහෝ නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මේ අවස්ථාව සඳහා රක්ෂණ ක්ෂේත්‍රයේ දේශීය විදේශීය ප්‍රවීණයින් රැසක් එක්ව සිටීම විශේෂත්වයක්. අපසෝදනම් ශ්‍රී ලංකා වාණිජ වාර්තාවෙන් අදට සමුගන්නට වාණිජ ලෝකයේ නවතා සමගින් තවත් දෙසතියකින් හමුවෙමු. ඔබට සුබ සතියක්.